අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමකෙන් මම චානකි නෝච් ප්‍රථමයෙන් දිවා ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨ දිවෙනපුරා මධ්‍යස්ථාන 297කදී අදත් එන්නත් කරන වැඩසටහන අලුබෝවිල රෝහලේ කොරෝනා මරණ පිළිබඳ පළවෙනි වාර්තා සත්‍යයෙන් තොර බවට රෝහල් බලධාරීන්ගෙන් ප්‍රකාශය දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව විශාලනීගේ දේහයේ යලි ඥාතීන්ට මහනුවර ඇසර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද ප්‍රථමයෙන් දේශීය පුවත් කොළඹ නගරයේ එන්නත් ලබාගෙන නොමැති වයෝවෘද්ධ පුරවැසියන් හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලින් සඳහා එන්නත් ලබා දීම අදත් ක්‍රියාත්මකයි යුද හමුදාවද ජංගම එන්නත් කරන රථ 11ක් මගින් එන්නත්කරණය සිදු කරනවා වැල්ලවත්ත සහ කිරුළපන ප්‍රදේශ ආවරණය වන පරිදි ජංගම එන්නත් කරන රථ 3ක් කොළඹ 3 ආවරණය වන පරිදි ජංගම එන්නත් කරන රථ 2ක් වරෙල සහ කොළඹ 7 ආවරණය වන පරිදි එන්නත් කරන රථයක් බැගින් අද දිනේ යොදවා ඇති අතර කොළඹ දකුණ ආවරණය වන පරිදි එන්නත්කරණයට ගිලන් රථයක් යොදවා තිබෙනවා ජංගම රථ මගින් එන්නත්කරණය සිදු කර ගැනීමට අවශ්‍ය ජනතාවට 0112860002 හෝ 1906 යන දුරකථන අංක ඔස්සේ COVID-19 මේ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අමතා ලියාපදිංචි විය හැකේ යම් ගැටලුවක් ඇත්නම් මේ දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කෙරෙනවා දෙඩම ලොකු පින් සිද්ධ වෙන වැඩක් මෙයාට එන්නත ගහ ගන්න බැරි වීටි ලොකු පිනක් ජනාධිපතිතුමාට හඳුන්දා පෙතුමාට රජයට මම ඉස්සර මිනිස්සුන්ට ඇවිදලා යන්නත් බෑ පංගුවක් ලාටිකලා ටීවී වල යන්න සල්ලි නෑ හමුදාය මාතුරුන්ටයි ජනාධිපතිතුමාට ලොකු දෙයක් මේ කරන එක ඇවිල්ලා මිනිස්සුන්ට විශාල දෙයක් මේ කියන්නේ සාමාන්‍ය වයසක අයට ඇවිදින්න අමාරු වලට ගීගාවටම ඇවිල්ලා එන්නත ලබා දෙන එක පින් සිද්ධ වෙන වැඩ මෙහෙම දෙයක් මට මේ ගෙදරටම ඇවිල්ලා දීලා යන එක මට ලොකු මේවෙකක් නැත්තම් මං එන්න බෑ නේද මෙරට දිස්ත්‍රික්ක 22ක් ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 297කදී අද එන්නත්කරණය සිදු කෙරෙනවා ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රජා පොලිස් කොට්ටාශයත් කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය අංශත් එක්ව ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ වැඩපිළිවෙල අද දිනේදී මෝදර මිහිජය සෙවන රන්දිය උයන ප්‍රජා ශාලාවේදී සහ දෙමටකොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී පැවැත්වීමට කටයුතු කර තිබෙනවා ඔබ කොළඹ නගරයේ ජීවත් වන වයස අවුරුදු 30ට වඩා වැඩි එකඳු එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් අයෙකු නම් මෙම ස්ථාන දෙකෙන් එකකට අද දිනේදී ගොස් එම එන්නත ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේද එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මකයි විවිධ අපහසුතා සහිත පුද්ගලින්ට ඔවුන් පැමිණෙන රථයටම ගොස් එන්නත් ලබා දීම සිදු කරනු ලබනවා අපි 10 වෙනිදා ඉඳලා 14 වෙනිදා දක්වා කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ සයනපාම එන්නත පළවෙනි ඩෝස් එක සහ දෙවැනි මාත්‍රාව ලබා දීමේ කටයුතු කරගෙන යනවා මේ දැනට අපි මේ පසුගිය දින තුන තුළ 4500ක පමණ එන්නත් ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා මෙහිදී විශේෂයෙන්ම අපි අනිත් තැන්වල දෙන්න බැරි ඇලර්ජික් රෝගීන්ට ඒ වගේ සියලුම රෝගීන්ට ඒ අවශ්‍ය පහසුකම් ලබා දීලා සියලුම කාර්යමණ්ඩල එකතු වෙලා මේ පහසුකම් ලබා දෙනවා කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා 1,56,89,167ක් ලබා දී තිබෙනවා ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 31,041 දෙනෙක් එහි දෙවන මාත්‍රාව 955 දෙනෙකුට ලබා දී තිබෙනවා සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 76,694කට ඊයේ ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 217,962 දෙනෙක් ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 117 දෙනෙකුට ඊයේ ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව 7,251 දෙනෙකුට ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා ඉකුත් දින 7 දී මෙරට ජනතාවට ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 21,71,554ක් ඊයේ ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 334,020ක් ප්‍රතිශක්තිකරණයේ ප්‍රතිශතය මේ පිළිබඳව මං හිතනවා හුඟ දෙනෙක්ගේ නොදැනුවත්කම නිසා විවිධ මත ඉදිරිපත් කරලා තියෙනවා 100% ඉක්මවල ප්‍රතිශක්තිකරණය කරේ කොහොමද කියන එක මේ පිළිබඳව මේ අදහස් දක්වන අයට දැනුවත් කිරීමයි වැදගත් වෙන්නේ ඒ මොකද ඒ අයගේ මේ සංඛ්‍යාලේඛන පිළිබඳව තියෙන අවබෝධය අපි නිවැරදි කිරීමයි අපි කරන්න ඕනේ මෙහිදී සිද්ධ වෙන්නේ අපි එන්නත් ලබා දෙන සංඛ්‍යාව අසංගත රෝග විද්‍යාංශයෙන් ලබා දෙන එන්නත් සංඛ්‍යාව ඒ ඒ ප්‍රදේශවලට ගිහාම ඒ අය එන්නත ලබා දීලා අපිට වාර්තා කරනවා ඒ වාර්තා කරන සංඛ්‍යාවෙන් අපි දන්නවා පළමු මාත්‍රාව මෙච්චරකට දුන්නා දෙවන මාත්‍රාව මෙච්චරකට දුන්නා ඒ අය අතර වයස අවුරුදු 30ට වැඩි අය මෙච්චර හිටියා 60ට වැඩි අය මෙච්චර හිටියා ඒ වගේ සංඛ්‍යාලේඛන දුන්න එන්නත් සංඛ්‍යාව තමයි අපිට ලැබෙන්නේ ඒ වගේම අපි මේකට යටට තියෙන ප්‍රතිශතයක් ගණනය කරනකොට ඉහළින් තියෙනවා අපි විදපු බෙහෙත් ටික යටට එකතු කරන ප්‍රතිශතය ගණනය කරනකොට අපි පාවිච්චි කරන්නේ
අපි ඇත්තමේන්තු කරපු ජනගහනය. ලංකාවේ ජනසංගණනයක් අවසාන වතාවට කරේ දැනට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා. එතකොට මේ වෙනකොට අපිට මේ වයස් කාණ්ඩවල ඉන්න ජනගහනයේ තියෙන ඇත්තමේන්තුගත ජනගහනයක්. ඒ වගේම තමයි ප්‍රදේශයේ ජනගහනයට බෙහෙත් සපයනකොට తాවකාලික පදිංචිකරුවන්ගෙන්ටත් අපි මේ එන්නත ලබා දෙනවා. ඒ සියල්ලත් එක්ක මේ ජනගහනයට එන්නත් ලබා දීමේදී අපි ඇත්තමේන්තු කරපු ජනගහනයට සාපේක්ෂව 100% ඉක්මවන එක සෑම විටම සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම තමයි මේක අද ඊයේ වෙන දෙයක් නෙවෙයි. අපේ රටේ පෞල් සෞඛ්‍ය නිල සේවා නිලධාරීන් විසින් දරුවන්ට එන්නත් කරනකොටත් ඒ සංඛ්‍යාලේඛනවල සමහර ප්‍රදේශවල 100% ඉක්මවල එන්නත් ලබා දීලා ඒක වාර්තා වෙනවා. ඒකට හේතුව අපි වාර්තා කරන්නේ අපිට ඇස්තමේන්තුගත ළමුන්ගේ ජනගහනයට සාපේක්ෂවයි. එතකොට අපි සෑම ළමයෙක්ම වෙන වෙනම ගණන් කරලා නැහැ. ඒ නිසා සමහර ප්‍රදේශවල ඇස්තමේන්තු ජනගහනයට වැඩිය ජනතාව ඉන්නවා නම්, ඒ වගේම එන්නත් ලාභීන් ඉන්නවා නම්, ඒ අයගේ සංඛ්‍යාවන් මේකට එකතු වෙනවා. ඒ නිසා තමයි 100% ඉක්මවන යන එක සංඛ්‍යාත්මකව සාපේක්ෂයි. ඒ වගේ තමයි රටේ ජනගහනය හැටියට ගත්තාම මේ රටේ ජනගහනයට සාපේක්ෂව මේක සිද්ධ වෙන්න විදිහක් නැහැ. ඒකෙත් වෙලා තියෙන්නේ හැබැයි අපි රටේ ජනගහනයත් මේ වෙනකොට අපි කරන්නේ ඇස්තමේන්තුගත ජනගහනය. ඒ වගේම තමයි සමහර ස්ථානවලදී අපිට විශේෂයෙන්ම රැකියා ආශ්‍රිතව වැඩපළවල් වල ඒ වගේම අවදානම් කණ්ඩායම් වලට මේ එන්නත් කරනකොට සමහර විට 30ට අඩු අයටත් යම් ප්‍රමාණයක් මේ එන්නත් ලබා දුන්නා. ඒවා සමහර අවස්ථාවල 30ට අඩු අය හැටියට වාර්තා වෙනීමක සමහර වෙලාවට අඩු වෙනවා. එහෙම වෙලාවකත් ඒවත් මේකට එකතු වෙනවා. මොකද අපි අවසානයේ අපේ අරමුණ වෙන්නේ මේ රටේ එන්නත් ලබා දිය හැකි සියලු දෙනාටම මේ එන්නත් ලබා දීම. ඒ නිසා මේ ඉලක්කම දිහා බලලා ඒ විදිහට කටයුතු කිරීමෙන් මම හිතනවා මේ පිළිබඳව තියෙන අනවබෝධය ප්‍රදර්ශනය කරන්න එපා. මේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් අපෙන් විමසන්න. අද උදේ 6 නවසන් වූ පැය 24 තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ 64 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 54,100 දෙනෙක්. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කොරෝනා මරණ සංඛ්‍යාව පිළිබඳ පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා රෝගීන් සඳහා පහසුකම් පුළුල් කිරීම හේතුවෙන් රෝගීන්ගේ තදබදයක්ද නොමැති බවයි. සාමාන්‍ය 15ක් වගේ සාමාන්‍ය අගයකින් අපිට මරණ වාර්තා වෙනවා. ඒ මරණ වාර්තා වෙන්නේ සියලුම දෙනා කොරෝනම නෙමෙයි, නමුත් යම් යම් වෙනත් රෝගී තත්ත්වයන් නිසා ගේ තුල නැති වෙලා මෙහිට ගෙනල්ලා තියෙන මරණ. කොරෝනා රෝගීන් සඳහා දැන් ඉඩකඩේ වල කිසිම අඩුපාඩුවක් නැහැ. මොකද අලුතෙන් වාට්ටු කොරෝනා රෝගීන් සඳහා අපි විවෘත කරානේ. ඊට පස්සේ ඉඩකඩ එහෙම ලොකු අපහසුයක් රෝගීන්ට ඇති වෙලා නැහැ. ඊයේ සහ අද දිනේදී අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා වයෝවෘද්ධ පිරිස මේ රෝහල භූමිය තුළට යම් යම් පාර්ශව ගෙනත් දාලා යනවා. රෝගී තත්ත්වයක් නිසා නෙමෙයි, නමුත් ප්‍රතිකාර කිරීම සඳහා නෙමෙයි, මෙන්න මේ අවට තියෙන බංකුවල ඉඳලා යනවා. අපිට CCTV කැමරා තියෙනවා. ඒ කැමරා වලින් පැහැදිලිව පේනවා 3-wheeler වලින් ඇවිල්ලා, ඒ වගේම හොඳට ඇඳගත්ත පවුල් මහත්තයා සහ බිරිඳ වගේ පෙනුමින් ඉන්න පිරිස් ඇවිල්ලා මේ හරියට CCTV කැමරා තියෙනවා දාලා ගිහිල්ලා. දැන් අද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බාරකාරයෙක් නැහැ. ඒ වගේම මේ රෝගී තත්ත්වෙකුත් නැහැ. ඊයේ දවස 4 දෙනෙක් හිටියා. දැන් මේ වෙද්දි තව දෙන්නෙක් ඉන්නවා. මම ඉල්ලා සිටිනවා එහෙම හිතනවා නම් මේ සමාජයේ දරුවන්ට හිතෙනවා නම් දෙමව්පියන් කරදරයක් කියලා ඒක සමාජ සේවා අමාත්‍යාංශ සමග සාකච්ඡා කරලා ප්‍රශ්නය විසඳනවා මිසක් මෙහෙම ඇවිල්ලා දාලා යන්න එපා. ඊයේ දිනේදී ගෝලීය නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 713,000 ඉක්මවා තිබෙනවා. ගෝලීය සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20,62,51,000 බවයි වාර්තා වන්නේ. රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියේදී මියගිය ඉශාලිනී ජූට් දැරියගේ දේහය අද නැවත ඇයගේ දෙමාපියන් වෙත බහර දෙනු ලැබුවා. දේහය පසුගිය මස 30 වෙනි දින ගොඩගනු ලැබුවේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි.
හැටන් ඩයකම වත්තේ පොදු සුසාන භූමියේ මිහිතන් කර තිබූ දේහය නුවරඑළිය මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මියගේ සහ ත්‍රිපුද්ගල විශේෂ අධිකරණ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණ යටතේ පසුගියදා ගොඩගැනුණා. පේරාදෙණිය රෝහලේදී කරන ලද දෙවනි පශ්චාත් මරණ පරීක්ෂණෙන් අනතුරුව අද නැවත දේහය දැරියගේ දෙමාපියන් වෙත පාර දෙනු ලැබුවා. එය අද සවස මිහිතන් කිරීමට නියමිතයි. දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳ, ඇගේ පියා, සහෝදරයා සහ දැරියගෙනවිත් බාරදුන් තරවකරු ඇතුළු පිරිස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටිනවා. මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතයි. එය ආරම්භ කෙරෙන්නේ පස්වරු 7:18ට යෙදෙන සුබ මොහොතින්. COVID-19 වසංගතය නිසා මෙවර පෙරහර පැවැත්වෙන්නේ ජන සහභාගිත්වයකින් තොරවයි. මහනුවර ඇසළ මංගල්‍යයේ පසුගිය 9 වෙනිදා කම්සිටුවීමෙන් ආරම්භ කෙරුණා. අද සිට දින 5ක් කුමල් පෙරහර වීදි සංචාරය කරනවා. පළමු රන්දෝලි පෙරහර ආරම්භ වන්නේ ලබන 18 වෙනි දිනයි. අවසන් රන්දෝලි මහ පෙරහර ලබන 22 වෙනි නිකිණි පොහෝ දින වීදි සංචාරය කිරීමට නියමිතයි. පසුදින ගැටමේ තොටේදී දිය කැපීමෙන් පසු දහවල් පෙරහරෙන් මහනුවර ඇසළ මංගල්‍යයේ නිමාවට පත්වනවා. එදින දියවඩ නිලමේවරයා, සිව්මහා දේවාලවල බස්නායක නිලමේවරු සහ පිටිසර දේවාලවල බස්නායක නිලමේවරුන් පෙරහර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනාධිපතිතුමාට බාර දීමද පෙරහර සම්ප්‍රදායට අයත්. මහජන සහභාගිත්වයකින් තොරව පෙරහර පැවැත්වුවද අලි ඇතුන් 100ක් පමණද, නර්තන, ගායන, වාදන කලාශිල්පීන් 5600ක් පමණද පෙරහරට සහභාගි වන බවයි ශ්‍රී දළදා මාලිගාව සඳහන් කරන්නේ. පියෝ ටීවී නාලිකා අංක 20150 සහ ඩයලොග් ටීවී අංක 16 ඔස්සේ පෙරහර සෑම දිනකම විකාශය කරනවා. ඊට අමතරව ශ්‍රී දළදා මාලිගාවේ සමාජ මාධ්‍ය ඔස්සේද පෙරහර සජීවීව නැරඹිය හැකි. නිකිණි පොහෝ දින පැවැත්වෙන අවසන් මහ පෙරහර ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කරනවා. ඇසළ පෙරහරට සහභාගි වීම සඳහා පාගමනින් පැමිණි නැදුම්ගමුවේ හස්තියා ඊයේ මහනුවරට ළඟා වුණා. දළදා සමිතු වැඳපුදා ගැනීමෙන් අනතුරුව නැදුම්ගමුවේ රාජා හස්තියාට දියවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑන මහතා පළතුරු සංග්‍රහයක්ද සිදු කළා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්මවූ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන්. වයඹ පළාතේද වරින් වර වැසි පැවතිය හැකි. සවස දෙකෙන් පසු ඌව සහ නැගෙනහිර යන පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වරින් වර පැයට කිලෝමීටර 40-54 වේගයකින් සුළන් හමායා හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු වලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑම් වලට ඊයේ සිට මිලිමීටර 100කට අධික වැසි ඇදහැලමින් පවතිනවා. ගලහා, දෙල්තොට වැනි ප්‍රදේශවල මාර්ග සංවර්ධන කටයුතු රැසක් මේ නිසා අඩාල වී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ. අධික වර්ෂාවත් සමග දිඹුල, පතන, මවුන්ට් වර්නන් වත්තේ වතු නිවාස පෙරකට ඊයේ සවස පස්කන්දක් කඩා වැටී තිබෙනවා. පවුල් 6ක පුද්ගලයන් 20 දෙනෙකු අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ. පස්කන්දු කඩා වැටීම නිසා තවත් නිවාස 3කටද හානි වී තිබෙනවා. අවතැන් වූ පිරිස වතු කෝවිල්වල නවතා ඇති අතර අවදානම් තත්ත්වයේ සිටින පිරිසද තාවකාලිකව නිවෙස්වලින් ඉවත් කර තිබෙනවා. අනුරාධපුර සඳහිරුසෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණිකය රැගත් පෙරහර කෑගල්ල, තෝලංගමුව දක්වා අද ගමන් ආරම්භ කළා. චූඩා මාණිකය සහ කොත්වහන්සේ ඊයේ රාත්‍රී තැන්පත් කර තිබුණේ ගම්පහ සාම විහාරයේ. පෙරහර අද සවස යක්කල, කලගෙඩිහේන, පස්යාල, වරකපොල ඔසේ තෝලංගමුව රාජමහා විහාරයට ළඟා වීමට නිමිතයි. සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුගතව පෙරහර ගම පහළ මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම කඩිනම් කර තිබෙනවා. දේශීය ඉංජිනේරු තාක්ෂණයෙන් රජරට ඉදිවන විශාලතම ජලාශය මෙයයි. අනුරාධපුර, යාපනය, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලුවට සහ ශීඝ්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගයටද කඩිනම් විසඳුමක් ලෙසයි මෙම ව්‍යාපෘතිය ඉදි කෙරෙන්නේ. මල්වතු ඔය ගඟ හරස් කරමින් මෙරට ඉදිවන 6 වැනි විශාලතම ජලාශ ව්‍යාපෘතිය මෙයයි. අනුරාධපුර තන්තිරිමලයේ බෝගඩදී ප්‍රධාන වේල්ල ඉදිකර අක්කර 10,000ක ජලාශය ඉදි කෙරෙනවා. එහි අක්කර අඩි 1,70,000ක ජලය ගබඩා කළ හැකි. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 22,900ක්. ව්‍යාපෘතියෙන් 10,000කට පමණ රැකියා අවස්ථා
උදාවනවා රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක මහතා පසුගියදා එහි ඉදිකිරීම ප්‍රගතිය සොයා බැලුවා තන්තිරිමලයේ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලයේ චන්ද්‍රරත්න මාහිමියන්ද ඊට එක්ව සිටියා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන ලොකුම ව්‍යාපෘතිය තමයි පහළ මල්ලතෝ ජලාශය ඒ කියන්නේ කලාව වගේ පස්කුණයක් ලොකු ජලාශයක් නිර්මාණය කිරීම මේක ඉතිහාසයේ ඉඳන් සැලසුම් කරලා තිබුණත් මේ වෙනකන් ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ මගේ තිබිච්ච එක සිහිනයක් තමයි අනුරාධපුරයට මේ පහළ මල්ලතු ජලාශය ආරම්භ කිරීම මූදර ගලාගෙන යන වතුර ටික එකතු කරලා ගුරු ජනතාවට ලබා දීමත් ඒ වගේම පානීය ජලයට විසුමක් විදිහට ඒ දිනසියේ කාල සීමාව තුළ తాවකාලිකව වාරිමාර්ග අමාත්‍යවරයා විදිහට හිටියට මේ වැඩේ අපට ඉවරයක් කරගන්න සහ සැලසුම් කරගන්න බැරුණා නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොම්පෝස්ට් නිෂ්පාදන ආදර්ශ ඒකකයේ සහ තේ පැලතවානීය විවෘත කෙරුණා ඒ රාජ්‍ය මාතේ කනක හේරත් මහතා විසින් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නුවරඑළිය තිස්පනේ ප්‍රදේශයේ කොම්පෝස්ට් නිෂ්පාදන ආදර්ශක ඒකකයේ සහ පැලතවා නීති කර තිබෙනවා. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හරිත ලංකා වස විස නැති රටක් යන ව්‍යාපෘති යටතේ මෙම තේ පැලතවාන සහ කොම්පෝස්ට් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. වසරකට තේ පැල මිලියන 25,000ක් රෝපණය කිරීමේ ව්‍යාපෘති යටතේ නව තිස්පනේ ප්‍රදේශයේ තේ පැලතවාන ආරම්භ කර තිබෙනවා. වැබිලි කර්මා තමාත්‍යංශයේ සහ තේ මණ්ඩලයේ ඊට සිදු කර ඇති ආයෝජනය රුපියල් මිලියන 500ක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ගොවි මහතෙකුම කාබනික පොහොර තම ගෙවත්තේ නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. වස විසින් තොර කාබනික ගොවිතැන සිදු කර ගැනීම සහ රසායනික පොහොර භාවිතය ක්‍රමක්‍රමයෙන් ඉවත්වීම එහි මූලික අරමුණයි. ඉවතලන ගොම පිදුරු ගිරිසීරියා මානශාක සහ දහයියා යොදා ගනිමින් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කෝඳුරුවාව ගම්මානයේ ගොවින් තම වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ මේ සංකල්පය වැඩදායකයි කියලා මට කියන්න පුළුවන්. මොකද අපිට මොකද ලෙඩ රෝග අඩු වෙන්න මෙමෙ කොම්පෝස්ට් පොහොර වශයෙන් හදාගෙන අපි ගොවිතැන්ට යොදා ගන්න තියෙනවා. බොහොම හොඳ වැඩසටහනක් කියලා කියන්න පුළුවන්. මේ දවස්වල කොම්පෝස්ට් පොහොර දැන්වත් කියන වැඩසටහන ශේෂ්ඨ නිලධාරීන් විසින් හැමතැනම මෙලහැ ප්‍රදේශය කරගෙන යනවා. ඒ සමගින් ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත් වෙනවා. ආයිබෝවන්.